බෞද්ධ සංස්කෘතිය මත ගොඩනැගිච්ච රටක් හැටියට අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බෞද්ධ විෂයන්ට විශේෂ තැනක් හිමි විය යුතුමයි. වර්තමානයේ පවතින මානසික ආතතිය ඒ වගේම විනය ගැටලු මේ සියලු දේවල් සඳහා විශේෂයෙන් පිළිතුරක් හැටියට බෞද්ධ විෂයන් වල අවශ්‍යතාව තියෙනවා. ඒත් එක්කම පාසල්වල අපි දන්නවා උපදේශනය ඒ වගේම විනය ආදී කටයුතු සඳහාත් මේ බෞද්ධ විෂයට සම්බන්ධ ආචාර්යවරු තමයි ප්‍රධාන වශයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා එම විෂයන් කප්පාදු කරලා ආචාර්යවරු බඳවා ගැනීම හරහා ඉදිරියේදී විශාල ගැටරු රාශියක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා අපේ රාඝවන් අමාත්‍යතුමන් ඉතාමත්ම සාධනීය ලෙස මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කරන්නට තීරණය කරලා තියෙනවා. ඒ ගැන අපි එතුමන්ට ආශිර්වාද කරන ස්තුතිවන්ත වෙනවා. විදුලි බිල වැඩි වුණා මොකද මේ මන්තර තමයි මොකද වුණා කියන්නේ. ඒ කියන්නේ කියන්නේ පොඩ්ඩක් මේ මාත්‍රිකාව ඉතින් අපි නෑ මේ ඔබවහන්සේ විහාරස්ථානවල පස්සේ විහාරස්ථානවලනේ සමස්තයක් හැටියට ඉතින් රටේම විදුලි බිල වැඩිවීම ජනතාවට විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු මේ වෙලාවේදී මිනිස්සු ඉන්නේ දැඩි අමාරුවකින් ආර්ථික වශයෙන්. මම හිතනවා මේක කබලෙන් ලිපට වැටෙනවා වගේ තත්ත්වයක් තියෙන්නේ ජනතාව. අපි හැමදේ අලුතෙන් සෞඛ්‍ය ඇමති කෙනෙකුත් පත් වුණාද මම මොකද්ද හිතන්නේ සාමාන්‍ය උපවාසයේ දැන් මේ ඒක තමයි නෑ පුතේ මේ ඒ කියන්නේ අපි කතා නොකරමු මේ හුඟක් මේ උදාහරණ ආ මේ මේ හිම කරන්නේ හරි හරි මට ඒක න අවධානයක් නෑ අතට මේ වෙලාවේ මම වෙනම කතා කරන්නේ දන්නේවත් නෑ පතුලට කිව්ව අතන කවුද කියලා කියන්නක දැන් අපිට නිකන් අමාත්‍යවරයා පත්ලා තියෙන සෞඛ්‍ය ඇමති විදියට උපවාසයේ හිතනවද එම් අපතලා අපි දන්නේ නැහැ ඉතින් මොකද මොකක් හරි කියන එක වැඩක් නැහැ නේ පුතේ අධ්‍යාපන අමාත්‍යංශයේ ගරු ලේකම්තුමා සමඟ සාකච්ඡා කරන්න මේ දකුණු පළාත් මේ දකුණු පළාත් සභා ගැසට් එකේදී බුද්ධ ධර්මය සහ බෞද්ධ ශිෂ්ටාචාරය කියන විෂයන් ගැසට් නොකිරීම සම්බන්ධව අපි ඇත්තටම විශ්වවිද්‍යාලවල මේ බුද්ධ ධර්මය සහ බෞද්ධ සංස්කෘතිය කියන විෂයන් ඇත්තටම හදාරන්නේ අපි ගුරු වෘත්තියේ සේවයේ යෙදෙන්න බලාගෙන. ඉතින් මේ වගේ විෂයන් වලට වෙන අසාධාරණයේ පිළිබඳ මේ අද ලේකම්තුමත් එක්ක කතා කරා. ලේකම්තුමා ගොඩක් සාධනීය පිළිතුරක් අපිට ලබා දුන්නා. ඒ අනුව අපි හිතනවා ලේකම්තුමා ගරු ලේකම්තුමා මේ පිළිබඳ සලකා බලා ගැසට් එකට අපේ බුද්ධාගම සහ බෞද්ධ සංස්කෘතිය කියන විෂයන් ඇතුළත් කරાવી කියලා. නවෝදයා මගශාන කොළඹ විශ්වවිද්‍යාලේ